රාවණ රජතුමාගේ ශරීරය තියෙනවා තැනක. අනික හැමෝම කිව්ව කරුණු ටික පොතේ පතේ තිබ්බ කරුණු ටික මේක සමාජය දන්නවා. රාවණා ගැන කතා කරන කට්ටිය මැජික් වගේ දාන්න හදනවා. ඒක මමයි තව පොඩි තව කීප දෙනෙක් එකතු වෙලා යානක් අපට වුණත් අර දැයි. ලංකාවේ රාවණා ගැන කතා කරන අනිත් ඇත්තක ඔබතුමා තරහද නැත්නම් ඊසියයි. නෑ නෑ හරියට වෙල්ඩින් කරලා යකඩ ටික හරියට පාස ගත්තොත් ඕක හදන්න පුළුවන්. ඇයි සිල්ලා එහෙනම් හදන්නේ නැත්තේ? මන් දන්න තරමේ. සිගිරි අභ්‍යන්තරේ මොකද්ද තියෙන්නේ? අභ්‍යන්තරයට යන්න දෙන්නේ නැහනේ ඒකනේ. සිහිගිරිය ඇතුලේනේ. ඔය අමාරු ප්‍රශ්න අහන්නේ. රාවණ ඉතිහාසය ගැන බොහෝ කට්ටියක් කතා කරා. හැබැයි අද නිහඬයි. සමහර තැන්වල ඇහුවට පස්සේ මේවා මේ එලි කරන්න සුදුසු කාලේ නෙමෙයි, මේවා මේ කියන්න ඕනි කාලේ නෙමෙයි, කාලේ ආවම මම කියන්නම් කියලා හැමතැනම ලොක් වෙලා. ඉතින් මේ හින්දා අද රාවණා ගැන උනන්දු වෙන පිරිස අතරමං වෙලානේ පයි කියලා. එහෙම කියන්න තු බොහෝ පිරිස හංග ගන්නවනේ මේ රාවණ ඉතිහාසයේ. එළියට එන්න ඕනවා. මො පව්කාරයෝනේ ඉන්නේ. හැබැයි උන් දන්නේ උණු පව්කාරයෝ තමයි. උන්ගේ බඩවියත රැකෙන්නේ ඉතින් රාවණා ගැන කතා කරලානේ ඉතින්. විශ්ව බලය කියන්නේ ඉතින් සක්විති රජකම් ඔක්කොම කරලා තින්නේ එතනනේ. සීගිරියේ ගාව ඉඳන් නැත්තම් සීගිරියේ ඉඳන් බෝධිසත්වරු රජකම් කරලා තින්නේ එතන. හරිම විශේෂ දැනක් තමයි. රාවණ රතුමා තමයි මනුෂ්‍ය වර්ගයාම බිහි කරේ. DNA ස්ට්‍රෑන්ඩ් තුනක් තියෙන හෙලයෝ විදියට මිනිස්සුන් නිර්මාණය කරේ තනි කරේ. එතුමා රාවණ රජතුමාගේ ආත්මේ කොහෙද ඉන්නේ දැන්? මම අහන්න ඕනේ ප්‍රශ්නයක් ඔබතුමා මගෙන් අහන්නේ. මම දන්නේ ඔබතුමා තමයි දන්නේ. රාවණ රජතුමාගේ ආත්මේ 2020 25 නෑ 24 25 වෙද්දි මේ විදේශිකයන් ඇවිල්ලා මේ වාක්‍රමණය කරයි. කෝ රාවණයන් මිනිස්සු අහන දේවල් මම මේ අහන්නේ. රාවණ එන්නේ නැද්ද? රාවණ නැගිටින්නේ නැද්ද? මේ රට බේරගන්න රාවණ තාම මිනිස්සු කවුද? හනුමන්ත කියන්නේ. හනුමන්තයි කියන්නේ ඊශ්වර දෙවියන්ගේ ප්‍රධානම ගෝලයා. ඊශ්වර දෙවියන්. ඔව්. ඉතින් ඊශ්වර දෙවියන්ගේ ප්‍රධානම ගෝලයා මහා රාවණයන්ට විරුද්ධ වෙවිලා ලංකාව ගිනි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම බොරු මත යන්නේ. විභීෂණ? විභීෂණ ළඟින්ම හිටියා මැරෙනකම්ම. ඒ විභීෂණ පාවා දුන්නේ නැද්ද? පාවා දුන්නේ නැහැ. ඒක ඉතිහාසයේ තියෙන කතා එහෙනම් වැරදිනේ. වැරදිනේ නම් ඒගොල්ලෝ එක පවුලක් වගේ තමයි ඉන්දියාවේ අර මේ වසවර්ති මාරයත් එක්ක සටන් කරේ. කවුද එහෙමනම් පාවා දුන්නේ? ඇත්තනෝ රාම දින්නද? කිසි කෙනෙක් පාවල දුන්නේ නැහැ. කිසි කෙනෙක් රාවණ රතුමා එක්ක ළඟින් හිටු කිසි කෙනෙක් පාවල දුන්නේ නැහැ. රාම කොහොමද දින්නේ? රාම දින්නේ නැහනේ. කොහෙදනේ දින්නේ? අර වෙනකම් මේ රට ආරක්ෂා කරන්න රාවණ රතුමා හරහා ශිවලිංග හතරක් හයි කරා. හතර කෝණයක ඊශ්වරප්පච්චි තමයි භාවනා ක්‍රම මුලින්ම මේ ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඒතර භාවනා කරද්දී මුලින්ම අපේ ඇරෙන්නේ මූල චක්‍රය. මූල චක්‍රය කියන්නේ අපේ කොඳු වැටපේලියෙන් පල්හැම තියෙන ලිංගික ශක්තිය. තිවලිංගයක් ගෙදර තියෙනකොට භූත පෙරේත යක්ෂ ආත්ම මොකක්වත් එන්නේ නැහැ ගෙදරට. අවෙන් ඉන්දියාවට ඔබතුමත් ඉන්දියාවේ සංස්කෘතිය ප්‍රොමෝට් කරනවද? ලංකාවෙන් ඉන්දියාවට ගියේ දෙයියනේ. ඉන්දියාවේ කොහෙන්ද ශිවලිංග තිබ්බේ? ලංකාවේනේ මුලින්ම තිබ්බේ. රාවණ රතුමා ත්‍රිකුණාමලෙයි ඔය හතර හයි කරපු තැන්වලනේ මුලින්ම තිබ්බේ. කියන්න බැරි ශක්තියක් දෙන්නේ. එතකොට අම්මට ලේසිනෝ පිහිට වෙන්න රටට. එතකොට නමෝ නමෝ කෑල්ල අයින් කරලා ශ්‍රී ලංකා මාතා කියලා දිනවා. ඒතරො ශ්‍රී කියන වචනේත් හොඳ නැහැ. ශ්‍රී කියන වචනේ හොඳම නැහැ. ඉතින් වස්වදින මේ සින්දුවක් බවට පත් වුණා. එතකොට අම්මට එන්න බෑනේ ඉතින්. බුදුන් වැඳලා ඉතිපිසෝ ගාතාව කියලා මුළු ගෙදරම දෙදරන්න කියන්න ඕනේ. ඉතිපිසෝ භගවා. දැන් මොකද්ද සමාජය කියන්නේ? බුදුන් වඳින්නත් එපයි කියනවා. ඊශ්වර අප්පච්චි කොහොමත් අමතක කරලානේ තින්නේ. බුදුනුත් වඳින්න එපයි කියලා දැන් කියන්නේ. තොර කොහොමද සමාජයක් ගොඩ යන්නේ? එහෙම කියන සමාජයක් ජේසුල්ලා ජෝකර් විදියට දකින්නවා. ඉස්සෙක් කියලා දකින්නවා. දැන් ඔබතුමා කියන්නේ මේ කරුණ. හැබැයි ඇයි ඔබතුමාට එහෙමත් බයිනවා? එහෙම බයිනෝදී යකුණේ ඉපදිලා ඉන්නේ. බලන්නයි තීරණය කරන්න පුළුවන්. දැන්කොට ඕරා එක විනාශ වෙලා රතු පාට හැටියට ආයෙනවා. ඒතර තමයි විවිධ පිටසක්වල ජීවුනේ යකුයි එන්නේ ඇඟට. ආවට පස්සේ තමයි අකුරු තුන එක ගහන්නේ. ඒකින් තමයි බුදුන් වඳින්න කියන්නේ. බුදුන් වැඳලා ඒ කිරණ ගන්න ඕන. බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය ගන්න ඕන. බුදු දහමට මුල් තැන දීලා ඊට පස්සේ දෙවියෝ වන්දනාව කරලා මේ ආශිර්වාදය අරගෙන කිසිම වියදමක් නැතුව තියෙන දෝෂ ප්‍රශ්න කරදර ඔක්කොම නැති කරගන්න විදිහක් කියලා දුන්න සමහරු බලව මොන මිත්‍යා දෘෂ්ටික අදහසක්ද මොන මගුලක්ද මොන පිස්සුවක්ද සිල්ලා කියෙව්වේ කියලා හිතෙන්න පුළුවන්. ඒ ඔය විශ්වෙන් එන පණිවිඩය තමයි. විශ්වෙන් වැරදි පණිවිඩයක් ආවොත් තුමාගේ මත මේ සිල්ලා කියන එකට ඉදිරිපත් පැමිණීමක් තියනවද? ඔව් තියෙන 2050 වගේ වෙනකොට රාවණ ශක්තිය ඔක්කොම එනවා. ඔය නිටැව් කියලා කියන්නේ කවුද? ඇත්තටම නිටැව් මනුෂ්‍ය වර්ගයක් ඒගොල්ලෝ ඉතින්. ඇත්තද නිටැව්?
Aibon Danush Lokswal hemoda mang Aibon kiyala piliganawa. Aibon. Api Jayasirilat ekka katha baha karanna yanawa da tawat amutu maatrukawa boh maatruwa gana katha baha karala tiyenawa. Dan visheshayen api Ravana gana obothumat ekka katha karama. Me Ravana ithihasaya gana noyek hari aandolanaatmaka torotoru obothuma laba dunna. Mang ara mulinuth kiyenawa ithin me Sillage wedasarahan balana Sillage wedasarahan gana unandu wen ayage illima mata tamai api me wedasarahan aran enne. Ada dawaseedith mama balaporoththu wenawa me Ravana ithihasaya gana naththam Maharavanayan gana vishesha torotoru tikak laba denna. Dan samaharak welawata metek ithihasaya thula Ravana gana katha karupu ewata wediya haathpasinma wenas karunu karana obothuma samaha Elir dana wenda pulua. Mihema samaje ta elia ta dana karna karna Ravana ithihasaya gana ho ewa Maharavana gana ho ewa obothumata mokadda kohomada obothuma me karuna elia ta dana mokadda obothumata thiyena sudusukama naththam kohinda obothumata torotoru labenne. Ewa vishayen gana panivida thamai. Vishayen weradi panividayak kawuth. Weradi panivida enawa api ekata kiyanne kirala. Kirala gannawai kiyala thamai ekata kiyanne. Me wenakam me samaje obothuma kiwwa kotasata amatharawa samaje Ravanayan gana thiyena ekthara vidiyaka matayak saha torotoru pramanayak. Oh. E torotoru pramanata obothuma ekakada weradida samahara tan niweradi wiya yuthuda. Obothumage mataya me sillwage mataya. Dekama thiyen. Meka thamai hari kiyala api kiyanne naha. Namuth me sillwage mataya. Oh. Me wenakam samaje Maharavana ithihasaya gana thiyena torotoru wala weradi tan thiyenawada? Weradi tanuth thiyena hari dewuluth thiyena. Dekama thiyen. Api podda matak karumu obathuma dakina vidiyata maha ravanayange nawatha ipadimak ho nawatha paminimak thiyenawada oh den 2050 wage wenakota ravana shakti okkoma eno 2050 weddi oh maha ravana shakti nawatha oh ekena me weddi maha ravana shakti mihidan welada ehemath naththan nidragatha welada mokadda maha ravana shaktiyala mokadda wela thiyenne kohida thiyenne me maha ravana shakti me weddi ravana ravana rajathumage shaririya thiyenawa tanaka ලංකාවේ ඔව් ලංකාවේ තියෙනවා වෙන බුදුමා පිළිගන්නවා මහා රාවණයන්ගේ දේහය නැත්තම් ශරීරයේ සිරුර මේ වෙද්දි කොහෙද තියෙනවා 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 කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ ඇයි සිරුර දැන් අපි දකිනවනේ හරි මේ මමී තාක්ෂණය සහ අපි දැකලා තියෙනවා පිරමීඩ් වල මේ සිරුර තැන්පත් කරන තාක්ෂණයක් තිබිලා තියෙනවා එහෙම සිරුර ලෝකේ හොයාගෙන තියෙනවා ඇයි සිරුර මේ විදිහට තැන්පත් කරන්නේ ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් හින්දාද නැත්තම් වෙන මොකක් හෝ අරමුණක් හින්දාද ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් හින්දාම තමයි කොච්චර දේවල් කරාද මේ ශිෂ්ටාචාරේ පටන් ගත්තේ එයාගෙම තමයි එයා තමයි මේ ශිෂ්ටාචාරේ මිනිස් ශිෂ්ටාචාරේ පටන් ගත්තේ ගෞතම බුදු රජාණන් වහන්සේට ඉපදෙන්න පාර හැදුවෙත් එතුමා තමයි මිනිස්සු ටිකක් හැදෙන්න එපැයි බුදු කෙනෙක් එන්න එච්චරයි දැන් අර ගම් වතුරක් ගෙනාවෙත් ඒකයි ඉන්න අර්ධමානය ටික ඔක්කොම මරලා දාන්න ඕන පව් කරපු මේ ඉරක් හඳක්වත් ඒ වෙලාවේ තිබුණේ නැහැ මුළු සමාජෙම රතු පාටට පිනුනේ ඉරගෙන මහරවණන්ගේ කාලේ අර්ධමානව හිටියේ නැද්ද නැ නැ රාවණ රතුමා එන්න කලින් මේ පව් ලෝකයන් තිබ්බේ කාම ලෝකයක් කියන්නේ සත්තුයි මිනිස්සුයි සංවාසෙ ඊට පස්සේ අර්ධමානය බිහිලා කකුල් තියෙනවා මනුෂ්‍ය ශරීරේ එතකොට පිනක් දහමක් මොකක්වත් නැහෙනේ වසවර්ති මාර්යා තනි කර ඒ සමාජේ රන් කරේ එතකොට දෙවිවරුන්ගේ පින් නැති වෙන කාලයක් එනවා. එතකොට තමයි දේව මණ්ඩලේ සාකච්ඡා කරලා ඊළඟ බුදුහාමුදුරුවෝ ඉපදෙන්න වාතාවරණේ සකසන්නේ. වාතාවරණේ සකසන්නේ. එතකොට දැන් ඉන්නේ අර්ධමානවයේ නේද අර පෘථුවේ. ඒ ටික මරන්න වෙනවා. මරන්න වෙනවා. ඉතින් මේ අර ගම් වතුර ආවේ ඊට පස්සේ ඊට පස්සේ තමයි රාවණ ශිෂ්ටාචාරයේ ගොඩ නැගුණේ. මහා රාවණෙන් අර්ධමානව හමුදාවක් තිබුණා දෙවියන් නැත්තම් අර්ධමානව එහෙම මොකක් හරි කණ්ඩායමක් හිටියද? නෑ නෑ නෑ. ඒ කියන්නේ මහා රාවණ යුගය තුල අර්ධමානව හිටියේ නෑ. නෑ. සමහරුව නිට්ටැව් කියලා කියන්නේ කවුද ඇත්තටම? නිට්ටැව් මනුෂ්‍ය වර්ගයක් ඒගොල්ලෝ ඉතින්. ඇත්තද? නිට්ටැව් අදරත් ඉන්නවද? ඔව් අදරත් ඉන්නවා. ඔබතුමා කියන අතරත් ඉන්නවා කියලා. ඔව් ඔව් ඉන්නවා ඉන්නවා. ඒ විශේෂත්වෙ වෙන්නේ මොකද්ද? මනුෂ්‍යයාට එහාගේ විශේෂත්වයක් තියෙනවද නිට්ටැව්? නෑ විශේෂත්වයක් නෑ ඒගොල්ලෝ මිටි ඉරි. මිටි හැබැයි අර පරණ විදියට ඉන්නේ අර දැන් මහියංගනේ වැද්දෝ ඉන්නේ අපේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ නැහෙනේ අන්න ඒ වගේ තමයි ඒගොල්ලෝ ඒ වගේ තමයි එහෙම සංස්කෘතියක් තියෙන්නේ එහෙම පිරිසක් ඉන්නේ ඔව් මහා රාවණයන් ඒලියන්ස්වත් එක්ක ගනුදෙනු කරාද පිරිසක් තිබින්නේ එක්ක ඔව් නැතුව දැන් හැබැයි ඔබතුමා එක්තැනක කියනවා මේ ඉන්ඩියන්ස්ලා කියන්නේ අර මාරයාගේ කොටසක් කියලා. එහෙම නැත්නම් මේ 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 සබාදහමට මේ පරිසරයට මේ රටට වින කරන පිරිසක් කියලා. එතකොට ඉන්ඩියන්ස්ලාත් එක කොහොමද මාරාවන්නේ ගනුදෙනු කරන්නේ? මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් මම කිව්වනේ දැන් කුඩු කන්ටේනර් ගණන් ගේන කොළඹ ව්‍යාපාරිකයෙක් මං කෝ ඒගොල්ලන්ගේ පව් පමා කරගන්න විදියක්. ඒගොල්ලෝ දැන් අපායන් ඉන්න කට්ටියනේ. අර දේවල් කරොත් වත්තක් අරගෙන අර විදියට සකස් කරොත් ඒගොල්ලෝ බේරෙනවා. ඒ වගේ තමයි ඉතින් රාවණ රජතුමාවත් පිරිසක් වල ජීවින්ගෙන් වැඩගත්තා. නරක කට්ටිය හොඳ පැත්තට හරව ගත්තා.
එහෙම පුළුවන් නේ කරන්න. අපි දන්න දෙයට අමතරව මහරාවණයන් ගෙතනින් එහා තව තාක්ෂණයක් මේ රටේ තිබුණාද එදා? තව තාක්ෂණයක් කියන්නේ ඉතින් දැන් සමහරකින් මේමය සමාජයේ අපි දන්න සාමාන්‍ය කරුණු ටිකක් තියෙනවනේ. හැමෝම කිව්ව කරුණු ටික පොතේ පතේ තිබ්බ කරුණු ටික මේක සමාජයේ දන්නවා. තනිකර සෝබාදහමත් එක්ක තමයි යානාපවා නිර්මාණය කරේ. හරි දැන් අපි කියන්නේ මර්කරි වර්ටෙක්ස් කොයිල් මේ රසදිය තාක්ෂණයෙන් තමයි යානා හැදුවේ. ඒ යානා හදන්න හරිම සිම්පල්. දැන් මේ රාවණා ගැන කතා කරන කට්ටිය මැජික් වගේ දාන්න හදනවා. ඒක මමයි තව පොඩි තව කීප දෙනෙක් එකතු වෙලා යානාවක් අපට වුණත් හද දෙයි. ලංකාවේ රාවණා ගැන කතා කරන අනිත් ඇත්තක ඔබතුමා තරහද නැත්නම් ඊසියයිද? නෑ නෑ කිසි තරහක්. මොකද කේන්ද්‍රිකව කතා කරන්නේ අර. නෑ නෑ නෑ. කිසි ආසරයකුත් නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ. මම පොඩි අවතාරයක් විතරයි මොන නොපෙන්න දෙයක් කිව්වා මං අතුරුදන් වුණා. හරි තාක්ෂණය ගැන අපි කතා කරමු අර ඔබතුමා කිව්වා. මර්කරි වර්ක් ටෙස්ට් කොයිල්. ඒ කියන්නේ රසදිය යානාව ඇතුලේ දුවදුව තමයි ඒක ගමන් කරන්නේ අහසේ. ඕක හදන්න පුළුවන් ඉතින්. තාක්ෂණය මේ ඕන කෙනෙක්ට ගන්නත් පුළුවන්. ඕන කෙනෙක්ට හදන්නත් පුළුවන්. හරියට වෙල්ඩින් කරලා යකඩ ටික හරියට පාස ගත්තොත් ඕක හදන්න පුළුවන්. ඇයි සිල්ලා එහෙනම් හදන්නේ නැත්තේ? මට හදන්න දැනට උමනාවක් නැහැ. ඒකනේ රසදිය පොඩ්ඩක් වල ලංකාවේ තියෙන දෙන්නේ නැත්තේ. ඒකනේ රසදිය ඔක්කොම මංකොල්ල කෑවේ. TV වල තියෙන කෑලි ඔක්කොම සුද්දෝ ඇවිල්ලා තමයි අරන් ගියේ. ඇයියේ රසදිය තිබ්බොත් විශිෂ්ට සමාජයක් බිහි කරන්න පුළුවන්. මොකදර සීගිරිය ඔබතුමා හැමදාම කියන මේ මහරාවණයන්ගේ තාක්ෂණය සහ සීගිරිය සහ මහරාවණයන් අතර තියෙන සම්බන්ධය? ඉතින් රාවණ රතුමාගේ සීයා වගේ තමයි ඒක හැදුවේ. මයිදාන රජතුමා. ඔව් නැවත ඉදිකරේ. හැබැයි ඊට කලින් ඉඳන්ම ඒක එතන තිබිලා තියෙනවා. නෑ සීයා කවුද ඉතුරු මයිදාන රජතුමා නේද ගෘහමානශ ශිල්පියත් එක්ක ඒ විදිහට වැඩ කටයුතු කරලා සිද්ධ කරා. මං දන්න තරමින් ඊටත් ඈතට යනවා සීගිරිය. ඒක පරණ කමින් නිම කරන්න බෑ. ඔව් මං දන්න තරමින්. සීගිරි අභ්‍යන්තරේ මොකද්ද තියෙන්නේ? අභ්‍යන්තරයට යන්න දෙන්නේ නෑනේ ඒකනේ. දැන් ඔබතුමා දන්න විදිහට එහෙමනම් අභ්‍යන්තරේ තියෙනවා යන්න පුළුවන් දැත්තරම අභ්‍යන්තරයට යන්න පුළුවන් ගල ඇතුළද ගලෙන් යටද ගලෙන් යට කියන්නේ ඉතින් පර්වතයේ මැද තියෙනවා තිය ඔක්කොම යන්න දෙන්නේ නෑනේ ඔබතුමා දන්න විතර මොනක් තියෙන පර්වතයේ මැද සීගිරි ඇතුළේනේ ඔය අමාර ප්‍රශ්න අහන්නේ අපි කියන්න පුළුවන් ටික කියමු නැත්තම් මොකද ඔබතුමන් නැත්තම් කොටු වෙනවා දැන් බොහෝ දෙනෙක් චෝදනා කරනවානේ රාවණ ඉතිහාසය ගැන බොහෝ කට්ටියක් කතා කරා. හැබැයි අද නිහඬයි. සමහර තැන්වල ඇහුවට පස්සේ මේවා මේ එලි කරන්න සුදුසු කාලේ නෙමෙයි මේවා මේ කියන්න ඕනි කාලේ නෙමෙයි කාලේ ආවම මම කියන්නම් කියලා හැමතැනම ලොක් වෙලා. ඉතින් මේ හින්දා අද රාවණා ගැන උනන්දු වෙන පිරිස අතරමං වෙලානේ. ඒ කියන්නේ අපි රාවණා ගැන දන්න ඔක්කොම දන්නවා. මං කියන්නේ රාවණා ගැන දන්න A to Z ඔක්කොම දන්න කෙනෙක් ඉන්නෝ නම් ඇයි මේවා ඉදිරිපත් කරන්න බැරි? ඇයි මේවා එලි පෙහෙලි කරන්න බැරි? ඇයි මේ සියලු දේම එලි පෙහෙලි කරලා මෙන්න මං ගාව තාක්ෂි දෙනවා මෙන්න මං ගාව මේ දේවල් මේ මෙන්න මෙහෙමයි කියලා. එහෙම කියන්න තු බොහෝ පිරිසක් හංග ගන්නවනේ මේ රාවණ ඉතිහාසය. නෑ ඒගොල්ලෝ කියන කතාවත් ඇත්ත දැම්ම නෙවෙයි එළියට එන්න ඕනවා. මොක පව්කාරයෝනේ ඉන්නේ. හැබැයි උන් දන්නේ උණු පව්කාරයෝ තමයි. උන්ගේ බඩවියත රැකෙන්නේ ඉතින් රාවණා ගැන කතා කරලා නේද ඉතින්. ඒ උණුත් පව්කාරයෝ මුණුත් පව්කාරයෝ ඔක්කොම පව්කාරයෝ. දැන් ඔයා ඉතින් මට දැන් හිර කරපු නිසා සීගිරි ඇතුලේ අපි හිතපු නිකන් පර්චස් 40ක වගේ ඉඩමක් බලමු ආ ඉඩමක ලින්කට වගේ කුහර තුනක් තියෙනවා තනිකර මේක මෙහෙම බැලුවොත් ලින්කට පර්චස් 40ක විතර වපසරේ හොඳේ ලින්කට ඇතුලේ තියෙනවා කොනක් නීමක් නැති කුහරයක් කුහර තුනක් ලින්කටවල් තුනක් තියෙනවා කතාව යන්නේ අපි හිතන විදිහට ඒ ලින්කටවල් ඔක්කොම යන්නේ මහමුදුවට වෙනකම් යනවා ඒ උමග ඔව් සීගිරිය ඇතුලේ තියෙන එකක් ඕන අනිත් ඒවා කියන්න අමාරුයි උමන් තුනක් යනවා මොහොතේ යනවා මොහොතෙන් කොහෙට දෙන්නේ උමන් මොහොතට තියෙන්නේ තනිකර අපි දන්නේ ඊට එහා කොයිද කියලා මං හෙව්වෙත් නැහැ ඔව් එකක් තමයි අනිත් ඒවා ඉතින් මේ ලංකා හිටපු රාජ්‍ය නායකයෝ දෙන්නෙක් විතර ඇතුළට ගිහිල්ලා තියෙයි සීගිරිය ඇතුළට ඔව් දැන් යන්න දෙන්නේ ඊටයා කියන්න හොඳ නැහැ. මන්ට විශේෂ විශ්ව බලයක් තියෙනවද? විශ්ව බලය කියන්නේ ඉතින් සක්විති රජකම් ඔක්කොම කරලා තින්නේ එතනනේ.
Sigiri gawe ඉඳන් නැත්තම් Sigiri ඉඳන් බෝධිසත්වරු රජකම් කරලා තින්නේ එතන. හරිම විශේෂ දැනක් තමයි. ලෝකය පාලනය කරන්න පුළුවන් තැන. ඔව්. මුළු විශ්වයම ලෝකයක් විතරනේ. දැන් මොකද මේ ශිව දෙවියෝයි මහ රාවණේ අතර තියෙන සම්බන්ධය? ශිව දෙවියෝ මං කතා කරන්න කැමති නැහැ කවුද තාත්තා පුතා කියලා. රාවණ රතුමාගේ ඇත්ත තාත්තා පුතා කියලා. ඒ කියන්නේ මිනිස්සුෝ විදියට ඒ ටික හරි. මං කැමති නැහැ මං කලින් ප්‍රෝග්‍රෑම් වල කතා කරාට. ඊශ්වර දෙවියන්ට පුළුවන් තනිකර රාවණ රතුමාගේ ඇඟට එන්න. දැන් අර යුද්ධ වෙලාවේ ඊශ්වර ශක්තියෙන් තමයි ඔක්කොම සටන් කරේ රාවණ රතුමා. ඒක තමයි. එහෙම දෙයක් තමයි වෙන්නේ. එතකොට නිකුම්බලා දේවී එහෙම නැත්නම් අපි එහෙම කියනවනේ මේ තව තව දේවතාවුන් වහන්සේලා එදා මහා රාවණයන් ඇදහුවේ නැත්නම් වන්දනාමාන කරේ ශිවදේවියා ඇතුළුව වෙනස් දේව කොට්ටාසද වෙනස් එහෙම නැත්නම් වෙනස් අමනුෂ්‍ය බලවේග වලටද පුදු පූජා පැවැත්වුවේ. ඉතින් අම්මට නේ වැන්නේ නිකුම්බලා දේවී කියන්නේ. ඉතින් අම්මනේ අම්මගෙන් තමයි අර ශක්තිය ගත්තේ මේ මේගානන්ද කුමාරයා. ඉතින් හරියට වත්පිළිවත් කරන්න ඕනේ. එතනින් එහා දැන් මහා රාවණ ඉතිහාසය අපි දන්නවා. හරි යුද්ධේ වුණා. මේ යුද්ධෙන් පස්සේ මේ සංස්කෘතිය දැන් ඔබතුමා කිව්වනේ මහා රාවණයන් තමයි මේ සංස්කෘතිය බිහි කරන්න ආවේ කියලා. හරි යුද්ධෙත් එක්කම මෙච්චර විනාශයක් වෙලා හරි එහෙම නැත්තම් මේ යුද්ධෙට පස්සේ එහෙම මහා රාවණ ඉතිහාසෙම නැවතුණාද එතනින් මොකද්ද උනේ මේ එතනින් පස්සේ මහා රාවණයන්ගේ පිරිසක් හෝ වේවා මේ ගානාද එහෙම නැත්තම් ඔය තිහෙල සංස්කෘතිය ඔක්කොම එදායින් පස්සේ මේ ළඟදී වෙනකම් ආවා. ඇත්ත කතාව. ආවා ඉතින් බය නැතුව කියන්න ඕනේ. රාවණ රතුමා තමයි මනුෂ්‍ය වර්ගයාම බිහි කරේ. DNA strand තුනක් තියෙන හෙලයෝ විදියට මනුෂ්‍යෝ නිර්මාණය කරේ තනිකර එතුමා. මේ මනුෂ්‍ය ශරීරය හැදුවේ හරියට බුදුන් වැඳලා පන්සිල් අරගෙන දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් මනුෂ්‍ය ශරීරය හැදුවේ. හොඳ ඥාන එක. ඉතින් ඒකනේ මේ රාවණ ශක්තිය කියන්නේ ප්‍රබලම ශක්තිය මේ විශ්වයේ තියෙන. ඒක නිසා ඒ මහා රාවණ ශක්තිය ඔබතුමා කියන අතරත් මේ විශ්වය තියෙනවද? නැතුව ප්‍රබලම ශක්තිය. ආයි සමහරු කෙනෙක් නැත්තම් මේ මහා රාවණයන්ට පහන් තියනවා. රාවණ වන්දනාමාන කරනවා. මේක සුදුසුයිද රාවණයන්ට පින් අනුමෝදන් කරන එක සුදුසුයිද ශිවදේවියන්ට පින් අනුමෝදන් කරන එක සුදුසුයිද? රාවණගේ ආත්මේ කොහෙද ඉන්නේ දැන්? මම අහන්න ඕනේ ප්‍රශ්නයක් ඔබතුමා මගෙන් අහන්න. මම දන්නේ නැහැ ඔබතුමා තමයි දන්නේ. රාවණ රතුමාගේ ආත්මේ ඒ කරපු උතුම් කාර්යභාරය නිසා ඊශ්වර දෙවියන්ටත් වඩා ඉහළ තැනක දැන් ඉන්නේ. ඒ කියන්නේ බඹ ලෝකේ ඉන්නේ. බඹ ලෝකේ මේ වෙද්දි මහ රාවණයන්ගේ ආත්මේ ඉන්නේ බඹ ලෝකේ. බඹ තලයේ තමයි ඉන්නේ. හ්ම්. උන්වහන්සේට පේනවද මේ රට තුළ වෙන දේවල් මේ ලෝකේ වෙන දේවල්? හැබැයි මේ රටට ඕනි දෙයක් වෙද්දෙන්ද ඔබතුමා කියනවා 2020 25 නෑ 24 25 වෙද්දි මේ විදේශිකයන් ඇවිල්ලා මේ ආක්‍රමණය කරයි කෝ රාවණයන් මිනිස්සු අහන දේවල් මම මේ අහන්නේ. රාවණ එන්නේ නැද්ද? රාවණ නැගිටින්නේ නැද්ද? මේ රට බේරගන්න රාවණ තාම මිනිස්සු කියන විදිහට එහෙම කරන්න බෑ. දැන් මගේ channel එකේ ඒක තමයි අර ලස්සන මට අයිඩියා එකක් ආවා මේ විශ්වය කොහොමද පාලනය වෙන්නේ බලතුල්නේ වෙන්නේ මේ චෙස් බෝඩ් එකක් තියලා තමයි පින්නේ. කළු පැත්ත වසවර්තිගේ පැත්ත සුදු පැත්ත අපේ පැත්ත. මෙයා එක චෙස් ගේමක් ගැහුවාම අපි තව ගේමක් ගහනවා. එහෙම තමයි මේ විශ්වයේ පැවැත්ම. හොඳ සහ නරක දෙකම තියෙනවා. එතකොට මේ නරක තියෙද්දී එකපාරටම රාවණ රජතුම රාවණ ශක්තියටයි ඊශ්වර අප්පච්චිරයි හෙළ මාතා හෙළ කුල අම්මටයි එකපාරටම එහෙම තීරණ ගන්න බෑ. මොකද අනිත් පැත්තේ ඇටැක් එකක් එනවා. ඒක සුදුසු වෙලාවට බලතුල්නේ වෙලා පාලනය කරගෙන හිමීට ගේම ගහනවා. ආත්ම ටිකක් බේර ගන්න. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් බඹලව සිටින මහා රාවණ ආත්මය. ඔව්. යලි මේ ලෝකෙට නැත්තම් මේ මව් කුසක ඉපදෙනවද නැත්තම් අර කියන විදිහට තිබුණා. මම ඒක හරියටම ආයෙ කියන්න කැමති නෑ. 2050 දී තනිකර රාවණ ශක්තිය ලංකාවට එනවා. මහා රාවණ ශක්තිය 2050. තනිකර ආත්ම ශක්තිය ඔක්කොම එනවා 2050. ඒ කියන්නේ මහා රාවණයන්ගේ ආත්මය ගත්ත වෙනත් ශරීරයක් මත වෙනවද නැත්තම් ඔහු නැවත පාලනය ගන්නවද මොකද්ද වෙන්නේ? පාලනයට එනවා ඉතින්. ඒ සඳහා මිනිස්සු මොන වගේ දෙයක්ද කර යුත්තේ? මිනිස්සුන්ගේ පැත්තෙන් විය යුත්තක් තියෙනවද? මිනිස්සුන්ට මහා රාවණයන්ට පින් අනුමෝදන් කරන එකද මහා රාවණයන්ට පත්තු කරන එකද මොකද්ද කළ යුතු? රාවණ රතුමාට පහන් පත්තු කරන්න, රාවණ රතුමාට වඳින්න, භාවනා කරන්න, බුදුන් වඳින්න මුලින්. ඒක තමයි කරන්න ඕන. බුදුහාමුදුරුවෝයි දෙවිවරුයි තමයි උදව් කරන්න ඉන්නේ. ශිව ශක්තිය සහ විෂ්ණු ශක්තිය කියන්නේ දෙකක්ද? ඔව් දෙකක්. විෂ්ණු දෙවියෝ කියන්නේ වෙන කෙනෙක් නේ. ශිව මේ බලවේග දෙක අපි හිතමු යහපත් බලවේගද යහපත් නේ නම් දෙන්න හොඳම යාළුවෝ.
ඒ ඒ ශිව ශක්තිය සහ විෂ්ණු ශක්තිය ගැන මොනවද ඔබතුමාට කියන්න දෙන්නේ දේවල්? විෂ්ණු ශක්තිය විෂ්ණු දෙවියොත් ගොඩක් උදව් කරලා තිනවා ඊශ්වර අපච්චිට මේ දේවල් කරන්න. මහා රාවණයන් සහ විෂ්ණු දෙවියෝ අතර මොකක් හරි හිතමනාපකමක් තියෙනවද? මම දන්නේ මේ අදුෂ්මාන දේවල් මම මෙහන්නේ. නෑ නෑ එහෙම අමනාපයක් නෑ. දෙවියෝ එහෙම අමනාප වෙන්නේ නෑනේ. එහෙමනේ. එතකොට කවුද හනුමන්ත කියන්නේ? හනුමන්තයි කියන්නේ ඊශ්වර දෙවියන්ගේ ප්‍රධානම ගෝලයා. ඊශ්වර දෙවියන්. ඔව්. ඊශ්වර දෙවියන්ගේ ප්‍රධානම ගෝලයා මහා රාවණයන්ට විරුද්ධ වෙවිලා ලංකාව ගිනි තිබ්බේ. ඉතින් මේ ඔක්කොම බොරු මත යන්නේ. මේ දෙවිවරු තමයි මිනිස්සු වෙලා ඉපදිලා මේ කාර්යභාර ඔක්කොම කරේ. ගෞතම බුදුහාමුදුරන්ට ඉපදෙන්න සමාජය බිහි කරන්න, හෙළ ශිෂ්ටාචාරය පටන් ගන්න, අර අර්ධමානිය ටික ඝාතනය කරයින් පස්සේ මේ සමාජය ආයි පටන් ගන්නවා. ඒක විශ්වයේ නියාමය. එතකොට ඔයා හිතනවාද දෙවිවරු මිනිස්සු වෙලා ඉපදිලා දෙන්නම අරගෙන කියලා පාවල දෙයි කියලා එහෙම? එතන හනුමන්ත සම්බන්ධ මේ සමාජයේ තියෙන කතා වැරදි? වැරදි නේ නං ඔක්කොම. කවුද හනුමන්ත කියන හරිය? අනිත් එක්කෙනා මේ අර කවුද රාවණ රතුමාව පාවල දුන්නේ සහෝදරයා? විභීෂණ. විභීෂණ ළඟින්ම හිටියා මැරෙනකම්ම. හ්ම් ඒ විභීෂණ පාවා දුන්නේ නැද්ද? පාවා දුන්නේ නැහැ. එහෙම ඉතිහාසයේ තියෙන කතා එහෙනම් වැරදි නේ. වැරදි නේ නං. ඒගොල්ලෝ එක පවුලක් වගේ තමයි ඉන්දියාවේ අර මේ වස වර්තිමාරයත් එක්ක සටන් කරේ. හ්ම් කවුද එහෙමනම් පාවා දුන්නේ? ඇත්තනෝ රාම දින්න කිසි කෙනෙක් පාවල දුන්නේ නැහැ. කිසි කෙනෙක් රාවණ රතුමා එක්ක ළඟින් හිටු කිසි කෙනෙක් පාවල දුන්නේ නැහැ. රාම කොහොමද දින්නේ? රාම දින්නේ නැහනේ. කොහෙද අනේ දින්නේ? අර ඉන්දියාවේ ෆිල්ම් හදන්නේ මේ ඊවරදත් ෆිල්ම් එකක් හදන්නේ අර රාම ඇවිල්ලා මේ මං කිව්වේ ඒගොල්ලන්ට ඕන කතාවක් කරන්න පුළුවන්. මේ දැන් යුද්ධයෙන් පස්සේ රාවණ රතුමාගේ යුද්ධයෙන් පස්සේ ලංකාව ඉතුරුනේ 20000යි. ඉන්දියාවේ කෝටි බර ගණක් ඉදිලත් ඉතුරුනේ ලක්ෂයක්ද ඔහොම පොඩි ගාණක්. ඉතින් උන්ගේ ශිෂ්ටාචාරය ඉක්මනින් තායි පටන් ගන්නවනේ. උන් අර රාවණ රතුමාට තියෙන බයටම තමයි උන් කතාව ගෙතුවේ. ඊටසේ මේ ලංකාවේ ඉන්න දෙවියෝ ඔක්කොම එහෙටත් අරන් ගියා. ගණ දෙවියෝ, ඊශ්වර අප්පච්චි, විෂ්ණු දෙවියෝ ඔක්කොම ඉන්දියාවට අරන් ගියේ මෙහෙන්නේ. මෙහෙන් අරන් ගියේ මෙහෙනේ හිටියේ. බුද්ධත්වයේ ලබන ওই සෙට් එක ඔක්කොම මෙහෙනේ. ඔක්කොම මෙහෙ. ඒතුරු රාම ලක්ෂණ මොන බලවේගද පිහිට උනේ? කවුද රාම ලක්ෂ්මණ කියන්නේ? රාම ලක්ෂ්මණට විහිිත උනේ ඉතින් වසවර්ති මාරය තමයි. මං කිව්වා ජානහරා බලපෑම එනවා කියලා. ඉන්දියාවේ හිටියේ ඒ රජතුමා. රජතුමාට වැහෙන්න ඕඩර් එක දුන්නාම හරි අරුට ගහපන්. කිව්වා ඊට පස්සේ සේනාව රැස් කළා අනපේක්ෂක මොහොතක ඇටැක් එක ආවා. විශ්වය තව හමුදාවල් කොච්චර සම්බන්ධ වුණාද රාවණ රජතුමාට ගහන්න? ওই පිටසක්වල ජීවි. ওই නිට්ටාව කියන්නේත් ඒක එක සෙට් එකක්. එක සෙට් එකෙන් ඉතුරු වෙච්ච ටික තමයි ඔය හොඳ මාර්ගයේ යමින් ලංකාවේ හැංගිලා තාම ජීවත් වෙන්නේ. ඒක නිට්ටව කියන්නේ මහා රාවණන්ගේ එක්තරා විදියක පිරිස. නෑ නෝ ගහන්න ආපු පිරිසෙත් හිටියා. මේ රට ආක්‍රමණය කරන්න ආපු පිරිසෙත් හිටියා. මේක මේ ඉන්දියාවයි ලංකාවයි විතරකුත් නෙමෙයි යුද්ධයේ මේ මුළු පෘථිවියම යුද්ධ ගියා. මහා රාවණ යුද්ධය. නැතුව දසබිම්බර සෙනග විතරයි නැතුව හිටියේ. වෙන ඇටැක් එකක් ඒක. ඒ කියන්නේ මේ ඔය යුද්ධර ඇත්තම හේතුව සීතද? සීත ඒක මං හරියට මේ හෙව්වේ නෑ හොඳේ. මොකද මේ ඉතිහාසය ඔක්කොම බොරු. යුද්ධ නම් හෙන දරුණුවට ගියා. මං ඒක හොයලා තව ප්‍රෝග්‍රෑම් එකකින් කියන්න. හරියටම උනේ මොකද ඊය. මොකද මං ඔයා ඔබතුමා අහන ටික මම ඔළුවේ තියාගන්න කැමතිත් නෑ මේ මොහොතේ. මේක ගබඩා කාමරයක්නේ. ඔය ඔක්කොම ඔළුවේ තියාගෙන හිටියාම අවශ්‍ය දේවල් ගන්න බැරි වෙනවා. ඒකනේ. දැන් මං ඊ වීඩියෝ එකක් කරා අර රිවර්ස් ඔස්මෝසිස් කියන යන්ත්‍රය ලංකාවට ගේන ව්‍යාපාරිකව කරන්න. ඉතින් මනස ඔළුව හිස්ව තියෙන්න ඕන නිදාසේ කල්පනා කරන්න ඕන පැයක් දෙකක් මේකට කරුණු ගන්න. කියන්නේ ඒකනේ දැන් මුළු ලංකාව හොල්මන් වෙලා ඉන්නේ. ජේසිල්ල කොහොමද මේ කරුණු කියන්නේ? මෙයාට කොහොමද මේ දැනුම එන්නේ? ඒක ක්‍රමයක් තමයි මනස හිස්ව තියාගන්න එක. ඕන දෙයක් අමතක කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. එතකොට තමයි අලුත් දැනුම ඔළුවට ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලෝ වෙලා තියෙන්නේ හැමදේම ලට්ටපට්ට ඔක්කොම ඔළුවේ හිර කරගෙන හිර කරගෙන බලන. එහෙම කරන්න බෑ. දැන් මගේ මාව හම් වෙන්න එනවා. මම දන්නේ නැහැ ඉතින් මං දිහා කන්න වගේ බලන් ඉන්න එන්නේ මෙයා කොහොමද මේව කියන්නේ. මම නිකන් පොඩි එකෙක් වගේ වෙලා හැසිරෙන්නේ. ඉතින් බලනවා. එයා හිතන්නේ තව ලට්ටපට්ට ඔක්කොම එකතු කරගෙන මගිනුත් කොමාරි එකතු කරගෙන මට වඩා දැනුමත් තියෙයි කියලා ඔප්පු කරගන්න. එහෙම බෑ. මේක සංසාරයෙන් එන කේස් එකක්. සිල්ලා දැන් අපි ගත්තට පස්සේ අපි මහරාවණයන් ගැන බොහෝ තැන්වල කතා කරලා තියෙනවා. හරි සමාජයේ මම තව එකක් කියන්න. ඊශ්වර අප්පච්චි රාවණ රජතුමා හරහා කරපු තව දෙයක්. මේ රට ආරක්ෂා කරන්න. මේ ගෞතම බුදුහාමුදුරුව එනකන් සහ ඊට පස්සේ වෙනකන් මේ රට ආරක්ෂා කරන්න. රාවණ රතුමා හරහා ශිවලිංග හතරක් හයි කරා. හතර කෝණ එක. දැන් නියම හතර ගිලිලා තින්නේ.
ලංකාවේ ටිකක් දැන් ගිලිලා තින්නේ. හැබැයි අර ඈතින් තිබ්බ තැනට ලං වෙන්න තමයි පොළවේ දැන් හයි කරලා තින්නේ ශිවලිංග හතර. මේ රට ආරක්ෂා කරන්න. ඒතුළු මේ ශිවලිංගේ වැදගත්කම තමයි ශිවලිංගේ රිප්‍රසන්ට් කරලා තින්නේ. මොකද මේ මේ බද්ධ කල්පේ පටන් ගනිද්දී ඊශ්වරප්පච්චි තමයි භාවනා ක්‍රම මුලින්ම මේ ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඒතර භාවනා කරද්දී මුලින්ම අපේ ඇරෙන්නේ මූල චක්‍රය. මූල චක්‍රය කියන්නේ අපේ කොඳු වැටපේලියෙන් පල්ලෙහාම තියෙන ලිංගික ශක්තිය කියන චක්‍රය ගැන තමයි මුල්ම චක්‍රය. එතකොට ඒක ඇරෙන්නකොට ලිංගික ශක්තිය ගොඩක් වැඩි වෙනවා මිනිහෙක්ගේ. ඒක පාලනය කරන ඒක රිප්‍රසන්ට් කරන්න තමයි ශිවලිංගේ පෙන්වන්නේ. ඒතකොට ওই ශිවලිංගයක් ගෙදර තියෙනකොට භූත, පෙරේත, යක්ෂ ආත්ම මොකක්වත් එන්නේ නැහැ ගෙදරට. ශිවලිංගයේ එච්චර බලයක් තියෙනවද? නැතුව ශිවලිංගේ හයි කරලා ඒකට අර ගොට්ටක් වගේ තියලා එලකිරි දාලා ඩොට් එක ශිවලිංගයට වැටෙන්න තිබ්බට පස්සේ කවුරුවක් පෙරේතේ යකෙක් මොකෙක්වත් එන්නේ නැහැ. සිල්ලා මට කෙලින්ම උත්තරයක් දෙන්න මේ මේ කන්සෙප්ට් නැත්තම් මේ සංස්කෘතිය මේ ආගම හරි මේ දේ හරි ඔබතුමා ඔය කියන කන්සෙප්ට් එක. ඔව්. ඕක ඉන්දියාවෙන් ලංකාවට ආව එකක්ද ලංකාවෙන් ඉන්දියාවට ගියද? ලංකාවෙන් ඉන්දියාවට. ඔබතුමාත් ඉන්දියාවේ සංස්කෘතිය ප්‍රොමෝට් කරනවද? ලංකාවෙන් ඉන්දියාවට ගියේ දෙයියනේ. ඉන්දියාවේ කොහෙන්ද ශිවලිංග තිබ්බේ? ලංකාවේනේ මුලින්ම තිබ්බේ. රාවණ රතුමා ත්‍රිකුණාමලෙයි ඔය හතර හයි කරපු තැන්වලනේ මුලින්ම තිබ්බේ. ඉන්දියාවේ කොහෙද ශිවලිංග? ඊට පස්සේ තමයි ඉන්දියාවට ස්ථාපිත වුනේ. මේක කන පිට අරලා තින්නේ. දැන් බුදුහාමුදුරුව ඉන්දියාවේ නැහැ, ලංකාවේ ඉන්නවා. දෙවියෝ ලංකාවේ නැහැ, ඉන්දියාවට ගිහිල්ලා. මේක කන පිට. මේක ඔක්කොම තියෙන්නේ බයි බුදුහාමුදුරන්ට මුලින් වැඳලා අර ඊළඟට බුදු වෙන්න ඉන්න පිරිසට වඳින්න ඕන. තමාගේ ආත්මයට උදව් ගන්න. අපි ගත්තොත් එමෙ මේ මේ ශිවතාණ්ඩේ මොන භාෂාවෙන්ද ලියවෙන්නේ? මහා රාවණයන් මේ ශිවතාණ්ඩේ ලියන්නේ මොකද්ද භාෂාව? ශිවතාණ්ඩ භාෂා දෙකෙන්ම නිර්මාණය වුණා. ශිව දෙවියෝ ඉන්නේ කොහෙද? භාෂා දෙකෙන්ම හදනවා. ඒක ඉතින් මහා රාවණයන්ද ලිව්වේ? නැතුව මහා රාවණ රතුමත් ලියපුවා තියෙනවා. ඉන්දියාවට ගියාට පස්සේ හින්දු භාෂාවෙන්නුත් හැදුවා. ශිවතාණ්ඩ කියන්නේ ඊශ්වර අප්පච්චි සතුටු කරන්න කියන මේ සින්දුනේ. ඒවා දාලා භාවනා කරන්නත් හොඳයි. අද කෙනෙක් ශිවතාණ්ඩය කියනවා කියන්නේ ඇත්තම හොඳයි. ඔව්. ඔව් කියනවා නම් කොච්චර හොඳ. ඊශ්වර අප්පච්චි තමයි මේ රට ආරක්ෂා කරන්නේ තනිකර. ලංකාව. ඔව් නැතුව තනිකර බුදුහාමුදුරන්ගේ පස්සේ ආරක්ෂා කරන්නේ ඊශ්වර අප්පච්චි හෙළ කුල මාතාවයි තමයි ආරක්ෂා කරන්නේ. ඒකනේ ජාතික ගියේ මේ නමෝ නමෝ මාතා කියලා කෑල්ල අයින් කරේ. දැන් පොඩි ළමයි සහ රාජ්‍ය ආයතනවල පෞද්ගලිකංශය ඔක්කොම වැඩ පටන් ගද්දී ජාතික ගියද්දී මුලින්ම කියද්දී මුලින්ම නමෝ නමෝ මාතා කියනකොට අපේ අම්මට විශ්වයේ ඉන්න අම්මා හෙළ කුල අම්මට ශක්තිය කොච්චර දෙනවද ආයේ කියන්න බැරි ශක්තියක් දෙන්නේ. එතකොට අම්මට ලේසිනෝ පිහිට වෙන්න රටට. එතකොට නමෝ නමෝ කෑල්ල අයින් කරලා ශ්‍රී ලංකා මාතා කියලා දිනවා. එතකොට ශ්‍රී කියන වචනේත් හොඳ නැහැ. ශ්‍රී කියන වචනේ හොඳම නැහැ. ඉතින් වස් වදින මේ සින්දුවක් බවට පත් වුණා. එතකොට අම්මා අම්මට එන්න බෑ නේද? කොහොමද අපේ විශ්ව ආරක්ෂා කරන අම්මට කොහොමද ලංකාව වෙනුවෙන් පෙනී හිටින්නේ? අන්න ඒ වගේ කරුණු මේ වගේ ප්‍රශ්න තියෙනවා. හරි අවසාන වශයෙන් දෙන්නක උපදේශයක් එමනම් මේ රට ආරක්ෂා කරන දෙවිදේවතාවුන් වහන්සේලා ශිවදේවිය ඇතුළු මහ රාවණයන්. ඒක තමයි කියන්නේ. දැන් ගෙදරක ශිවලිංගේ හයි කරලා අර මේ ගොට්ට හයි කරලා බිඳුවෙන් බිඳුව කිරි වැටෙන්න තිබ්බොත්, වතුර වැටෙන්න තිබ්බොත් ඊශ්වර අප්පච්චි බලනවා. ඉතින් ඊශ්වර අප්පච්චිගේ යටතේ තමයි මේ මුළු විශ්වයේම භූතයෝ, කුම්භාණ්ඩයෝ, බහිරවයෝ ඔක්කොම එයාගේ යටතේ තමයි ඉන්නේ. ඉතින් මේ ගෙදරකට හානි කරන්න කාටවත් එන්න බෑ. එහෙම කරාම හෝනියම් කරාට හරියන්නේ නැහැ. හුණියම් කරාට හරියන්නේ නැහැ. ශිවලිංගයක් තිබ්බහම ගෙදර ඒ මුළු විශ්වයේම භාවනාව චක්‍ර අවදි වෙන භාවනාව මේ රිප්‍රසන්ට් කරන්නේ ශිවලිංගේ. ඒක තමයි භූතයෝ යකු බය. මොකද භාවනා කරාම උන්ව පේන්න ගන්නවා. පේන්න ගන්නවා. ඒකට බයයි ඒගොල්ලෝ. ඔන්න ඔක තමයි කතාව. මේ තුළ ගැබ්බෙච්ච අභ්‍යන්තර කරුණු කාරණා රාශියක් ඇති. මං හිතන්නේ ඔබට වැදගත් වෙනවා ඇති මේ සියලු කරුණු කාරණා. ඒ හින්දා තමයි අදත් අර දැන් තව එකක් කියන්න ඕන. දැන් දැන් සමාජයක් බිහිලා තින්නේ කොළඹ ගෙදර බුදුන්වත් වදින්න හොඳ නැහැ කියලා. ඉතින් මම කිව්වාම ශිවලිංගයක් ගෙදර හයි කරන්න කිව්වම කොහොමද? කොහොම ඇටෑක් එකක් දෙන්නේ? ඒක පැහැදිලි කරන්න ඔබතුමා කියන්නේ බුදු පහන වෙනුවට ශිවලිංගයක් තියාගන්න කියලා නෙවෙයි නේද? නෑ නෑ පිස්සුද? ඒක කරන විදිහ හරියටම පැහැදිලි කරමු. බුදුන්ට වැඳලා නේද ශිවලිංගය ගන්න ඕනේ? නැතුව. නැත්නම් ඔකත් වැරදිට තේරුම් ගන්න. මම කියන්නම් නියම ක්‍රමේ. බුදුන් වැඳලා ඉතිපිසෝ ගාතාව කියලා. මුළු ගෙදරම දෙදරන්න කියන්න ඕනේ ඉතිපිසෝ භගවා. ඒ ගාතාව කියලා මල් පූජා කරලා හඳුන් කූරු පත්තු කරලා
සතර මහා ධාතුවට තමයි ඒ වඳින්නේ හොඳේ මේ හනුකුරු පත්තු කරන්නේ පහන් පත්තු කරන්නේ ඔක්කොම සතර මහා ධාතුවට ඒක බඳලා gedara කරලා ශිවලිංගේ දැන් gedara හයි කරන ශිවලිංගේ මේ මිදුලේ හයි කරන ශිවලිංගේ ළඟ ඒක බලාගෙන භාවනා කරන්න ඊශ්වර ශක්තිය හම්බෙනවා ශිව ශක්තිය හම්බෙනවා චක්‍ර අවදි වෙනවා ඊටසේ ලෝකේ පේන්න ගන්නවා තලවලට ගමන් කරන්න පුළුවන් වෙන්නේ එහෙම දැන් මොකද්ද සමාජය කියන්නේ බුදුන් වඳින්නත් එපයි කියනවා ඊශ්වර අපච්චි කොහොමත් අමතක කරලා නේ තින්නේ බුදුනුත් වඳින්න එපයි කියලා දැන් කියන්නේ තොර කොහොමද සමාජයක් ගොඩ යන්නේ? එහෙම කියන සමාජයක් ජේසුල්ලා ජෝකර් විදිහට දකින්නවා. ඔව්. ඉස්සෙක් කියලා දකින්නවා. දැන් ඔබතුමා කියන්නේ මේ කරුණ. හැබැයි ඇයි ඔබතුමාට එහෙමත් බයිනවා? එහෙම බයිනවා දී යකුනේ ඉපදිලා ඉන්නේ. බලන්නයි තීරණය කරන්න පුළුවන්. දැන් ඔයාගේ වටේට තියෙන ඕරා එක. ඕරා එක බිනින කරුණ මොනවාද? වහ කෑම කෑම. සිටිවිලි නරක් වීම. කුණු හරප කීම. නිතරම කේන්තියෙන් ඉන්නකොට ඕරා එක විනාශ වෙලා රතු පාට හැටියට ආයෙනවා. ඒතර තමයි විවිධ පිටසක්වල ජීවණු යකුයි එන්නේ ඇඟට. ආවට පස්සේ ඕරා එක නරක් වෙලා ඔයා තව තව පව් වැඩ කරනවා. පවට යොමු වෙනවා. පව් කරන බිස්නස් වලට යොමු වෙනවා. ඊට පස්සේ අපාය යනවා. ඕක තමයි අකුරු තුන එකක් ගහන්නේ. ඒකින් තමයි බුදුන් වඳින්න කියන්නේ. බුදුන් වැඳලා ඒ කිරණ ගන්න ඕන. බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය ගන්න ඕන. ඔක්කොම ගන්න ඕන. දැන් සිමෙන්තියෙමකෝ බුදු පිළිම හදන්නේ. සිමෙන්තියෙන් බුදු පිළිම හදුවාම කිසි බලයක් නැහැ. කළු ගලෙන් නිර්මාණය වෙන බුදු පිළිමකට බලේ හිටිනවා. දොර කළු ගලෙන් හදන පිළිම හරියට ඇඟිලි තියෙන්න ඕන. 32 මේ අංග ලක්ෂණ හරියට තියෙන්න ඕන. එතකොට 30 මහ පුරුෂ ලක්ෂණ. ඔව් පුරුෂ ලක්ෂණ හරියට කරන්න ඕන. එතකොට වඳින්න වඳින්නේ ඒකට ඝන පිහිටවනවා. ශක්තිය පිහිටනවා බුදු පිළිමෙට. අර ඇයි අර මේ නිදන් වල තියෙන බුදු පිළිම වලට බලේ තියෙන්නේ මොකද? වස් වදින්නේ මොකද? නිදන් හැරුවම මිනිසුන්ට අර බුදු පිළිමේ ගත්තාම බුදු පිළිමේ තියෙන බලේට ඒකයි. දැන් ගෙදර ඊපස්සේ සීමෙන්ති පිළිමයක් ගන්නවා. වැඩක් නැහැ. වැඩක් නැහැ. එතකොට ඇඟිල්ලගේ පොඩ්ඩක් හරි වෙනස්කමක් තිබ්බොත් වැන්දට වැඩ කරන්නේ නැහැ ඉතින්. වෙන කෙනෙක්ට ඒ වදින්නේ. හරියට ඇස් පිහිටන්න ඕන. ඉතින් එහෙම වැඳලා ශිවලිංගය ළඟ භාවනා කරාට පස්සේ ඔක්කොම හරියනවා ඉතින්. මම ඔවා කියන්න කැමති නැහැ ඉතින් මොකෝ සමාජයේ වෙන විදිහට දකින්නේ. හැබැයි සමාජයට කියන්න තියෙන්නේ මේ රට ආරක්ෂා වෙලා තින්නේ ඊශ්වර අපච්චි හෙලකුල මාතාවයි නිසා. තවම සා බුද්ධ ශක්තිය මුලින් බුද්ධ ශක්තිය තුනට අරගොල්ල තමයි ඉන්නේ. මේ පණිවිඩය එහෙම නම් ඔන්න අද දවසේ දීලා පා දුන්නා මං හිතන්නේ ඔබට වැදගත් මුළු ජනගහනයක් ඉර වෙලා තින්නේ ශිවලිංග හතරක් හතර තමයි කොටු වෙලා ඊශ්වර දෙවියන්ට අපහාස කරන්නේ ඉන්දියන් ජාතිකයෙක් කියලා අපහාස කරන්නේ ශිවලිංග හතරක් මැද ඉඳගෙන මම හිතන්නේ මේ බොහොම හරි වැදගත් පණිවිඩයක් ඔබතුමා ලබා දුන්නේ නිර්ලෝභීව මේ දේ කරන්නේ කොහොමද කියන එක ලබා දුන්නා බුදු දහමට නැත්තම් බුද්ධ ශක්තියට මේ බුදු දහමට මුල් තැන දීලා ඊට පස්සේ දෙවියෝ වන්දනාව කරලා මේ ආශිර්වාදය අරගෙන කිසිම වියදමක් නැතුව තියෙන දෝෂ ප්‍රශ්න කරදර ඔක්කොම නැති කරගන්න විදිහක් කියලා දුන්නා සමහරක් වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොන මිත්‍යා දෘෂ්ටික අදහසක්ද මොන මගුලක්ද මොන පිස්සුවක්ද සිල්ලා කියෙව්වේ කියලා හිතෙන්න පුළුවන් හැබැයි අවබෝධයෙන් තේරුම් ගත්ත කෙනෙක්ට සමහරක් විදිහට වැදගත් වෙනවා වෙන්න පුළුවන් දෙපිරිසක් ඉන්නවා සියලු දෙනාටම ඔන්න වැඩසටහන විවෘතයි වැඩසටහන ලබා දෙනවා තවත් දවසක මොන ගහිලා කතා බහ කරමු ඔබ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා අයිබෝන්